ආංජනය කෝවිල පිහිටියේ. කොත්මලේ ජලාසයේ එහත්තාවේ කඳු මුදුනකය. ගම්පොල නුවරලිය පාරේ වැලි මඩට ආසන්නව පිහිටියේ කෝවිලේ වැඩ වුණේ හනුමන් දෙවියන්ය. ආදරයක් වෙනුවෙන් බාරවන්නට හනුමන් දෙවියන් තරම් දෙවියෙක් තවත් නැත. ආදරෙන් උන් රාමා සීතාව වෙන්කලේ රාවණායි. ලංකාවෙන් ආ රාවණ සීතාව පැහැරගෙන විත් සීතා කොටුවේ හිර කළේය. රාමා වෙනුවෙන් සීතාව හොයාගෙන ආවේ හනුමන්ය. රාවණාව පරදවා රාමාට ජයගන්නට හනුමන් උදව් කළේය. හනුමන් රාමාවත් සීතාවත් රැකේ පොපේ තබාගෙනේ. දහසක් දුක්කරදර බාධක මැද එක්වන්නට පෙරුම් පුරණ ආදරවන්තයන් එහෙම ජයගන්නට හනුමන් දෙවියන්ට භාරවන්නේ එහෙයිනි. හනුමන්ගේ වැඩ සිටින අංජනීය කෝවිලට යායුත්තේ හත්වටයක් කැරකී උඩට යායුතු කන්දේ නැගීය. කන්ද පාමුලද කුඩා දේවාලයක් ඇත. එහෙත් හනුමන් දෙවියන්ගේ අතිවිශාල ප්‍රතිමාව ඇත්තේ ඉහළ කෝවිලේ. සාගර කන්ද පාමුල කෝවිලට භාරයක් දමා පැමිණ සපූගේ දකුණට අල්ලා ගත්තේය. උඩට එළවන්න ටිකක් අමාරුයි, ඒත් යනවා. පරිස්සමි. ඒ කන්දේ බෑවුම වැඩිය. යද්දී එක වේගෙන් එක ලතාවකට යා යුතුය. සාගර වාහනේ උඩට ගෙන ගියේ සපූගේ දකුණට අල්ලාගෙනමය. දේවාලයේ පාමුලට එද්දී සපූ සිනාසුනායි. රැයට කෝවිල පාමුල ලස්සනේ. අවට වතු වැඩ කරන දෙමළ ජනතාවගෙන් කෝවිල පිරී ඉතිරී ගොස්ය. පහළ කුඩා පොල්ලතු කඩවල පැට්‍රෝල් මැක්ස් ලාම්පු දැල්වේ. සාගර එදෙස බැලුවේ ඒ එළියනි. අපි බුලත් මාලයක් අරගමු. හනුමන් දෙවියන්ට පූජා කරන්නේ බුලත් මාලය. බුලත් කොළ රවුම් කර ඒවා නූලකින් එකතු කර තනන බුලත් මාල සිය ගණනක් කෝවිල පාමුල පොල්ලතු කඩවල ඇත. යම් සාගරයේ අත අල්ලාගත්තේ ආදරේනි. සපු දෙනෙත් ඔසව හුදෙස බැලුවාය. මෙහෙම දවසක් උදා කර දුන් දෙවියන්ට පින් සිදු විය යුතුය. ගල්පඩි නැගගෙන ගිය කල ආංජනීය කෝවිල හමුවේ. ඒ විශාල කෝවිලකි. ඒ තරමටම ලස්සන කෝවිලකි. උඩට නැංග කල ඈතින් කොත්මලේ ජලාසයත් ඉන් ඔබ්බේ ඇති ගම්මානය සුන්දරව දිස්සේ. පතන්න එක දෙයයි තියෙන්නේ. සපු කෝවිල වෙත යමින් කීවාය. මට හිතෙනවා අදින් පස්සේ ගොඩක් හොඳ වෙයි කියලා. මටත් හිතෙනවා. අද හරි බලගත්තු දවසක් වෙන්න ඇති. දෙදෙනාම ගොස් දෑතින්ම ස්වාමිට බුලත් මාලේ දුන්නෝය. ස්වාමි දෙන්නාට සෙත්සාන්තියක් කළේය. සපු හනුමන් දිව්‍යන්ගේ කරුණාබර මුහුණ දෙස බලාගෙනම උන්නාය. එයාට දුකක් වෙන්න තියන්න එපා. මටත් වඩා එයාව රකින්න. එයා මං ගැන බලාගනේ. සපු පැතු එහෙමය. ඒ ඇස් පෙඟී යන තරමටම ඒ පැතුම ඇය මුළු හදවතින්ම පැතුවාය. අවට පුදුම තරම් ලස්සනය. සපු ඔහුගේ අතක් අල්ලාගෙනම ඒ සිරි නැරඹුවාය. අද හිතට හරි නිවනක් දැනෙනව රත්තරන්. මටත් දැන් හිතට ඉස්සර වගේ බය නෑ. මට තීරණයක් ගන්නත් හිතට ලොකු ශක්තියක් ආවා. හිමීට කල්පනා කරලා බලලා තීරණයක් ගන්න. කල්පනා කරන්න දෙයක් නෑ සාගරයේ. ඇයේ බාහුව පුදුමාකාර ආදරයකින් සිප ගත්තාය. පරිසරේ පුරාම තිබුණේ තරමක සීතලකි. මේ සීතල ඇඟට හුරුය. පතනේ තිබ්බේ මීටත් වඩා සීතලකි. ෆාම් හවුස් එකේ හිටපු දවස් මතක් වෙනවනේ. දෙදෙනාම කෝවිලේ බැම්මට බරවි ඈත කඳුළු දෙස බලා උන්නෝය. දැන් හෙට ඉඳලා පැකට් බෙදන්නේ වාහනින්ද? ඔව්, දැන් ත්‍රිවිල් එකෙන් බෙදන්න අමාරුයි. 700ක් විතර ඕඩර් තියෙනවා. මේ හිතේ තියෙන ධෛර්යය හරි පුදුමයි. ඒක දන්නේ චූටි මැනික. මේ උකුලි මාව තියාගෙන මට ඒක දුන්නේ. එහෙම කියන්නේ වාගේ තියෙන මනුස්සකමට. මම බලාපොරොත්තුවක් නැතුව ජීවත් වෙච්ච කොල්ලෙක්. දැන්
බලාපොරොත්තු ෆැක්ටරියක්. මට දුක් විඳින එක දුකක් නෙමේ. ඒ දුක් විඳින්නේ මං වෙනුවෙන්. ඒකයි මට දුක. අපි වෙනුවෙන් විඳින දුකත් මට දුකක් නෙමේ. ඔහුවේ අත අල්ලාගෙනම පහළට ආවේය. කෝවිලෙන් ගෙනා දෙහිගෙඩි තුන ඔහු වාහනේ පහළ එල්ලුවේය. ඔහු ජීවිතේ වෙනුවෙන් කොතරම් පේවෙන්නේදැයි සපු දැන වුණාය. ජීවත් වන්නට ශක්තිය දුන්නේ ඒ කැපවීමය. දෙන්නා රෑ කෑම ගත්තේ ඊට කිට්ටු පුංචි අවන්හලකදීය. කාලාන්තරයකට පසු ඇයි හිතේ සතුටින් බත් කටක් කෑවේ අදය. එද්දී සපු ඒ බාහුව බදාගෙන යාන්තමට දැස් පියාගත්තාය. දොයිමතයිද? අපේ පුංචි නවාතැනට ගිහින් දොයියන්න ආසයි. අපි තව ටිකක් ඉවසමු චූටි මැනික. තව ටිකයි, ගොඩක් බෑ. ඇය කොඳුරාමෙන් කීවාය. සාගරගේ ජංගම දුරකතනට ඇමතුමක් ආවේ ගම්පොළ පසුවෙද්දීය. ගෙදරින් චූටි මැනික කතා කරන්නේ. පරක්කු නිසා වෙන්න ඇති. මං බලන්නම්. ඉන්න, මං බලන්නම්. සපු දුරකතනය ක්‍රියාත්මක කර කනේ තබා ගත්තාය. බේබි මං. ප්‍රේමා කතා කළේ නොසන්සුන්මය. ඇයි ප්‍රේමා? ජනිත් මහත්ය ආවා. එයා ආවද? සපුගේ හිතට මහා බයක් දැනුනේ නැත. ලොකු නෝන කිව්ව යාළුවෙක්ගේ පාටියකට ගියා කියලා. ඉතින් දැන් මිදුලි වාහනේ නතර කරගෙන ඉන්නවා. ඒකත් එහෙමද? මල්ලි එක්ක ඉන්න එපා. දැන් කොහෙද ඉන්නේ? පේරාදෙනිය කිට්ටුව. ටවමින් ත්‍රීවිලර් එකක් අරන් එන්න. හැමදාම යාට බය වෙලා ඉන්න බෑ ප්‍රේමා. ඒක මං දන්නවා. දැනට එහෙම ඉන්නකෝ. ප්‍රේමා දුර්ගතනේ තැබුවාය. එක බල්ලෙක් නිසා ජීවිතේම සතුට නැති වෙනවා. සපු ප්‍රේමා කී දේවල් සාගරට කීවේ දුකිනේ. දැනට අපි ඉවසමු චූටි මැනික. මේවා ඔයාට දුකයි නේද? මට දුක නෑ. මං හරි සතුටින් ඉන්නේ. චූටි මැනික මගේ. ඔව්, ඔයාගේ සදහටම. සපු නුවර පාරේදී ත්‍රීවිලර් එකට ගොඩ වී සාගරගේ අත දහක් පාරක් පමණ ඉඹය. තරහද? චූටි මැනික මොනාද මේ කියන්නේ? පරිස්සමින් යන්න. මං පස්සෙන් එන්නද? කමක් නෑ, මං යන්නම්. මොනා වුණත් මං ඔයාව පරිස්සම් කරන්න ඕන. බුදු සරණයි. මං කතා කරන්නම්. මං රෑ ඇහැරිලා ඉන්නේ. පුළුවන් වුණොත් කතා කරන්න. සාදු, මං යන්නම්. ඇයි බැස්සේ? පහත්ති ඔහුගේ දෙපාද සිපගෙනය. සාගර පුදුමාකාර දුකකින් ඇය ත්‍රීවිලරයට ගොඩ වෙන අයුරු බලා උන්නේ. ත්‍රීවිලරය නිවසේ මිදුලි නතර විය. ජනිත් ඒ සමගම වාහනේ දොර ඇරගෙන බැස්සේය. ඉන්නවම ඔහු සපුගේ අත දැඩිව අල්ලා ගත්තේ. සපු එහෙම මේ අත ගැසුවාය. මේ මොකද මේ? කොහෙද සපු ගියේ? ආ, මං ගමනක් ගියේ. මං අහන්නේ කොහෙද? මං කවුරුවත් යන ගමන් ගැන අහන්නේ නෑනේ. මගෙනුත් අහන්න එපා. නගින වාහනේට. සපු මිදුලේ සිට සිනාසුනාය. ඒ වීරු සිනාවකි. ජනිත් මහත්තයා මට අණ කරන්න දෙන්නේ. වාහනේ අරන් යන දිහාවක යන්න. මං අද එන්නේ නැහැ. රස්සිය අදු ගහලා තව කට. ජනිත් අත වේගයෙන් සපුගේ කම්මුල වෙත පතිත විය. ගෙතලෝන් සුජාතා දුවගෙන ආවේ වේගයෙන්. ජනිත් ඇඟේ හිරි අරගන්න මං කෙල්ලෝ හදලා නැහැ. මට ඔයාලගේ කතා වැඩක් නැහැ. සපු නගින වාහනේට. සපු අම්මාගෙන් මිදි ඔහු වෙත ආවාය. මං ඉන්නේ නැහැ. ඒ ගෙදර බල්ලොත් මට වඩා නිදහස ඉන්නවා. ඒ හිර ගෙදරට මං ඉන්නේ නැහැ. ජනිත් කරුණා කරලා දැන් ඔයා යන්න. මං කෙල්ලෝ උදේ ගෙනත් ඇරලවන්නම්. නිදහස දෙන්නලු. දීපු ගමන් රස්සියාදුවේ. මෙයා කොහෙද යන්නේ කියලාවත් ඔයාලා දන්නවද? ඔව්, සුජාතා දැඩි හඬින් කීවාය.
කොහෙද මේ මහරෑ? කෙල්ල යන තැන මට කියලා ගියේ. මයි හස්බන්ඩ්. අපි ඒව ගැන පස්සේ කතා කරමු. දැන් ජනිත් දන්න. ජනිත් ගියේ කේන්තිනි. සපු දිග හුස්මක් හෙලා කාමරයට ආවාය. මං අම්මේ තීරණයක් අරන් ආවේ. ඒකයි එහෙම කතා කළේ. සපු විවෘතව කීවාය. එයාලා හොඳ මිනිස්සු නෙමේ පුතේ. මං දන්නවා. ඒත් මට අර හිරගෙදර ඉන්න බෑ. මටත් තියෙන ජීවිතයක්. තාත්තා තමයි ඔක්කොම කළේ. ආදරයක් නැති මිනිහෙක්ගේ ඇඟේ එකපාර මාව එල්ලුවා. දැන් මැනික, දැන් මම මේව ඉඳ ගන්න ඕන අම්මේ. නැත්තම් ලොකු දෙයක් වෙයි. සපු ඉන්නහට ඒ ගැන කතා කරන්නට ගියේ නැත. ඇය ඇඟ සෝදාගෙන වී තනිවම කාමරයට වී උන්නාය. දයාසිරි මහතා කෙල්ලගේ කාමරයට ආවේ මහ රෑය. කෝවිල් ගියාද? ඔහුසියේ බාරයක් වෙලා ආවේ. ඒක හොඳයි. දයාසිරි මහතා කෙල්ලගේ ඇඳ මතින් ඉඳගත්තේ. සීයේ, සපු කතා කළේ උග්‍රින් වෙනි. ඔහු ආවේ මොනවාව කියන්නට බව සපු දනි. මං තාත්තා එක කතා කරන්නද? එපා සීයේ, තාත්තා එකපාර තේරුම් ගන්න එකක් නෑ. මං කොල්ලගෙන කියන්නේ නෑ. එයාව කොහොමත් පරිස්සම් කරන්න ඕන. ඔයා එකපාරම තීරණයක් ගනී නේද? සමහර විට අද හිටම. ඊට කලින් මං තාත්තට නිකමට හරි කියලා තියන්නම්. එයා එතකොට ජනිත් එක්ක කතා කරයි. මට මේ කසාදේ පූට්ටු කරගන්න ඕන නෑ. අපි ගැලපෙන්නෙම නෑ. දයාසිරි මහතා කෙල්ල ගැන දනි. හොඳ ආදරයක් දුන්නා නම් කෙල්ල මේ සියල්ල අමතක කර දමන්නටද තිබුණි. ඉක්මනටම ඔයාගේ ජීවිතේ පිළිවෙලක් වෙනවා නම් මං ආසයි. ඔවුසියේ, මේ තියෙන අපිළිවෙලට මං ආසත් නෑ. සපු හූල්ලාමින් කීවාය.